අද මම මගේ වීඩියෝ එකේ පෙන්නන්නේ වොට් 3 නයිට් බල්බ් එකක්. ඒ කියන්නේ කාමරයකට වගේ දාන්න පුළුවන් වොට් 3 බල්බ් එකක් කොහොමද හදාගන්නේ කියලා. අපි බලමු මේක මේ AC විදුලියට සම්පූර්ණයෙන් සම්බන්ධ වෙන්නේ. අපි වෙන්දා AC විදුලිය DC කරන්න පාවිච්චි කරන රෙක්ටිෆයර් එක. ඒ කියන්නේ IN4000 ඩයෝඩ 7 වෙනුවට මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ ඍජු කරන සේතුව හදලා තියෙන්නේ LED බල්බ් හතරකින්. ඒ කියන්නේ LED එකත් ආලෝක විමෝඩක ඩයෝඩ නිසා LED බල්බ් හතරකින් ඍජු කරන සේතුව හදලා ඒකේ මැද මෙතන 470 16 වෝල්ට් කන්ඩෙන්සර් එකක් දාලා තිනවා ඍජු කරන සේතුව මැදට. ඒකේ දන AC ලයින් එක, ඒ කියන්නේ අපි රෙක්ටිෆයර් එකක් හදුවා නම් ඒනේ AC ලයින් එකට අතරමැද කඩලා දාලා තිනවා 563 UF එකක්, 250 වෝල්ටේජ් හයි වෝල්ටේජ් ගන්න එක. ඊට පස්සේ 2.2 මැග් රෙජිස්ටර් එකක් පාවිච්චි කරලා තිනවා. අනිත් පැත්තෙන් ෆියුසිබල් 10 ohm රෙජිස්ටර් එකක් දාලා තිනවා. මොකද මේක ෂෝට් එකක් නොත් ෆියුසිබල් එක යන්න ඕනි හන්දා. මේ ටිකෙන් තමයි මම මේ නයිට් බල්බ් එක වොට් 3 එක හදලා තියෙන්නේ සම්පූර්ණ. එතකොට මේ ඍජු කරන සේතුව තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන IN4007 පාවිච්චි කරපු තැනට LED බල්බ් වලින් ඍජු කරන සේතුවට LED ඩයෝඩ් තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඒක පාවිච්චි කරලා හදන නයිට් බල්බ් එක තමයි මම පෙන්නන්නේ. මේකට විදුලිය ගමන් කිරීමක්, ඒ කියන්නේ ඉතාම සුළු ප්‍රමාණයෙන් තමයි යන්නේ. මේක එක දිගට ඔන් කරලා තියන්න පුළුවන්, කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේකෙදී අපි මේ කන්ඩෙන්සර් එක තෝරගනිද්දී ටිකක් හොඳ වර්ගයක කන්ඩෙන්සර් එකක් තෝරගන්න ඕනේ, සෙරමික් කන්ඩෙන්සර් එක. මොකද මේ තැනින් සෙරමික් කන්ඩෙන්සර් දෝෂ වුණොත් විතරයි මේ බල්බ් එකට හානියක් සිද්ධ වෙන්නේ. නැත්තම් මෙතන හොඳ වර්ගයක සෙරමික් කන්ඩෙන්සර් එකක් දැම්මනම් දීර්ඝ කාලයක් මේ බල්බ් එක පාවිච්චි කරන්න පුළුවන්, කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මෙතන මේ වයිට් LED එක හතරක් තමයි තියෙන්නේ. නමුත් මේකට රෙඩ් LED, ග්‍රීන් LED දාන්න පුළුවන්. ඒ අතරතුර වෝල්ටේජ් එක වෙනස් වෙනවා නම් මේ 2.2 මැග් එක වෙනුවට 1 මැග් එක දාන්න පුළුවන්. මෙතන සෙරමික් කන්ඩෙන්සර් එකක් අගේ වෙනස් කරන්න පුළුවන් මේ LED හතරේ වෝල්ටේජ් එක වෙනස් වෙනවා නම්. මම මෙතන දැන් වයිට් LED 3-4 තමයි රෙක්ටිෆයර් එක හදලා තියෙන්නේ. මේ රෙක්ටිෆයර් එකට ඕන කලර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට හැබැයි මෙතන වෝල්ටේජ් එක යම් කිසි වෙනසක් කරන්න සිද්ධ වෙනවා. මොකද මෙතන නිල් පාට දැම්මොත් එම එතකොට වෝල්ටේජ් එක පොඩ්ඩක් වැඩියෙන් ඕන. එතකොට මේ 470 UF එක 16 වෝල්ටේජ් එක වුණාට මේක 25 දාන්න ඕන. ඒ වගේ පොඩි වෙනස්කම් ටිකක් තමයි අපිට කරන්න තියෙන්නේ. ගොඩක් සාර්ථකයි මේ බල්බ් එක මම හදලා තියෙනවා. දැන් අපි බල්බ් එකක් හදලා බලමු. මේ මෙතන පෙන්වලා තියෙන්නේ මේ ඍජු කරන සේතුව බල්බ් සම්බන්ධ කරගන්න පුළුවන් විදිය තමයි මේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ එක පැත්තක බල්බ් එක ඍණ දෙක, බල්බ් දෙක ඍණ දෙක, ඍණ එකක් විදියට ගන්නවා. ඊට පස්සේ එක පැත්තක ධන දෙක, ධන පින් එක විදියට ගන්නවා. ඒ කියන්නේ කන්ඩෙන්සරේ සම්බන්ධ වෙන තැන, අනිත් AC සම්බන්ධ වෙන තැන තමයි ධන ඍණ බල්බ් දෙක. ආයි මේකෙත් ධන ඍණ බල්බ් දෙක ඍජු කරන සේතුව ඉලෙක්ට්‍රොනික අර මූලික ටිකේ කරපු කෙනෙක් නම් එක සුළු දෙයක්. දැන් මම ඒ වගේ පාස්වර්ඩ් එකක් තමයි මේ තියෙන්නේ. මේක මම දැන් පෙන්වන්න ඕනි හන්ද PCB එක මුකුත් නැතුව නිකන් බල්බ් එකේ කම්බිය පාස් කරලා තියෙන්නේ. බලමු. මේ තියෙන මැද තියෙන කන්ඩෙන්සර් එක 16 වෝල්ට් 470 UF එක. මේ තමයි සෙරමික් කැප් එක තමයි මේ තියෙන්නේ. ඒත් අතර තියෙන්නේ මේ සෙරමික් කැප් එකේ පාත් දෙකට සම්බන්ධ කරලා තියෙන්නේ රෙජිස්ටර් එක 2.2 මැග් දෙක, රෙඩ් දෙකයි ග්‍රීන් කලර් එකයි එන්නේ. මේකට 1 මැග් එක දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. මම මේ වයිට් කලර් එකේ පොඩි LED එක තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ නයිට් බල්බ් එකට. අපි චෙක් කළා බලමු. දැන් මේ හදපු නයිට් බල්බ් එකට මම විදුලි සපයන්න හදන්නේ රෙක්ටිෆයර් එක වගේ තියෙන LED වලින් හදපු රෙක්ටිෆයර් එක. දැන් දැල් වෙන ආකාරය බලා ගන්න. ඉතාම හොඳ එළියක් තියෙනවා. මේකට විදුලිය වැය වෙන්නේ නැහැ. මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් නයිට් බල්බ් එකක්.
tama sulu pakaran permane yoni weni ikan sergit kail na led hatarai condenser dekai resistor ekai echarai ilangkara meka api dan mehema tiyanna ba ne holder ekata daanda fit karanna one me plastic cover ekata plastic cover ona welada pole gannat puluwang naththam apita pichicha led bulb ekak cover ekak aragena etulata daanna puluwang me tika api balanne me mam pennanna thiyenne me passahu thiyena hari mam pcb kailakkat pawichchi karala naththe me video ekata pennanna one handa me condenser ekek dana pin ekata me bulb dekema dana path deka thamai passilla thiyenne e wage ma me electrolytic condenser ekek rina pin ekata ඊළඟ ඍජු කරන සේතුවේ බල්බ් එකේ රින පාත් දෙක තමයි පයස් වෙලා තියෙන්නේ. ඊළඟට මේ මයිල කැප් එක හරහා 2.2 මැග් එක යනවා. ඒ හරහා තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. මෙතන කෑලි 3යි පාවිච්චි වෙන්නේ බල්බ් ටික ඇරුණාම. ඊට පස්සේ සප්ලයි දෙන AC වයර් දෙක. මේකට අපි පිචිච් LED එකක බල්බ් එකක් ඇතුළට හරි මේ සර්කිට් එක හයි කරලා ඒකට ඇරර් ලයිට් වගේ ගම් එකක් පාවිච්චි කරලා බල්බ් එක අපේ වැඩ ඉවර කරගන්න පුළුවන්. මේ වගේ බල්බ් එකක් දෝෂ වෙනවා අඩුයි. මොකද අපි පාවිච්චි කරද්දී මේ කැප් එක හොඳම එකක් පාවිච්චි කරන්න ඕනේ සෙරමික් එක. එතකොට මේ ගුඩ කාලයක් කියන්නේ මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. Night bulb එක ගොඩක් හොඳ මට්ටමකට ලා එළිය වගේ තියෙන ඕට් අපි කැමති පාවිච්චි කරන දැන් මම මේක පාවිච්චි කරලා තියෙන්නේ metal LED එක white color එක. ඒක මේකට white color ම කියලා නෑ මෙතන ඕනම color එකක් පාවිච්චි කරන්න පුළුවන්. LED එකේ voltage එක වෙනස් වුණොත් 2.2 mag එක වෙනස් කරා නම් හරි. Mag එකයි electrolytic condenser එකේ voltage එකයි.